භාගතුන් වහන්සේ මේ ත්‍රිපිටකයේ යම් ධර්ම කාරණාවක් හදාරන්න කියනවා පියවර පහකින්. ඒ කාරණාව තියෙන්නේ අංගුත්තර නිකායේ සෝතානුදත සූත්‍රයේ චතුක්ක නිපාතේ. ඉතින් එතනදී පියවර පහක් තියෙනවා. සුතා අහන්න ඕනේ පළමුවෙන්. දතා හරියට පාලියෙන් අහන්න ඕනේ, මතක තබා ගන්න ඕනේ. වචසා පරිචිතා වචනය උච්චාරණය කරන්න ඉගෙන ගන්න ඕනේ. මේ පාලි වචනේ හරියට උච්චාරණය කරන්න ඉගෙන ගන්න ඕනේ. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ වචනෙන් වචනය මනසට නගා ගන්න ඕනේ. කොහොමද? ඒ වචනෙන් වචනේ තේරුම තමන් දැනගත යුතුයි. අට කතාව අනුව, තමන්ගේ භාෂාව අනුව එය අවබෝධ කරගත යුතුයි. දිට්ඨියා සුප්පටි විද්ධා ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතුයි. යම් ධර්මකාරණාවක් මේ පියවර පහට හැදෑරුවේ නැත්නම් ඒ ධර්මකාරණාව සම්බන්ධයෙන් තමන්ට අදාළ වෙන කොටස් කෙනෙකුට වැටහෙන්නේ නැහැ. ඒ ධර්මකාරණාව නිසා තමන්ගේ කෙලෙස් අඩුවීමක් සිද්ධ වෙන්නේ. එහෙමනම් ධර්මදේශනා 100ක් 1000ක් ඇහුවත් අර පළවෙනියෙන් පටන් ගත්ත මනුස්සයම තමයි අන්තිමට ඉන්නේ. ඉතින් මේ පියවර පහට හදාරනවා නම් මේ පොතේ දැනුමක් පමණක් වෙන්නේ නැහැ. මේ විදර්ශනාව දක්වා වැඩුණු අති විශාල දැනුම් පරාසයක යෙදුණු ඉතාම සියුම් ඥානයක් සහිතව අවබෝධ වෙන මේ ගැඹුරු ප්‍රඥාවකින් අවබෝධ කරගත්තු දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේගේ මේ අතිදීර්ඝ දේශනාව කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට, කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, නැවත ප්‍රකාශ කරන්න බෑ. ඉතින් ඒ කාරණය නිසා කිසිම රහතන් වහන්සේ නමකට භාගතුන් වහන්සේගේ මේ සම්පූර්ණ දේශනාව නැවත දේශනා කරන්න බෑ. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ මේ සිව්වනක් පිරිස දිහා තමන් වහන්සේගේ නුවණ සියොදලා අපිට දරන්න පුළුවන් ප්‍රමාණයෙන් ත්‍රිපිටකයට සහ අට කතාවට ගොනු කරලා ආනන්ද මහරහතන් වහන්සේට උගන්වලා තියෙනවා. ආනන්ද හාමුදුරන්ට උගන්වලා තියෙනවා. ඒ කාලේ ආනන්ද හාමුදුරු සෝවාන්ලා වැඩ හිටියේ. නමුත් විශේෂම සෝවාන් තත්වයක් මොකද? සිව් පිළිසිඹියා සහිතයි. සිව් පිළිසිඹියා කියලා කියන්නේ විශේෂ කාරණාවක්. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියලා හතරක් තියෙනවා, ඥාන හතරක්.